man kiniti satsiat jahapetun menamana primayin sajjayaniya sitpatul pirimadina dayamar setpen ponai Punci kali bodoh na beli ini lah. Punci daruang mana? Ibi na kota, kisker na kota. Obat dekala dia na ada. Obat teh mau kerena itu. Monawa ke ader ni wadang tu pita beri nene. Gerat terang panah kian ama ke cewi teh kian ama. Ma gas dek kian ama. Ita tada kuda kader ni lengga tu wadang wacan na pita beri nama. Dema opia natin. Wedhi tian ating. Daru sambandin podi kali ini nama demam opio pudu ma awadhane kinginne sangwedi bahwe kinginne podi venasa kunat amma da tatar hundur da terenoh. Ting e venasa tek yano lamarog pelipandu wajdu bare khamba venna e giham samaharwe te kienoh me daru te amma karaiko autism roge lakshan tienoh kiala mukad me autism kiala kianne me sambandin Api mevelave katakan na suudana. Mevenuing kita amat gawurwe na api aradana kala. Uturu kolumbu section rohale mana taragam hospital leke. Lamaha yon manusipile bandowo wisishatnya waidya. Miuru Chandra Dasa waidya tu. Kita amat gawurwe pilihkan na butma. Hai Bowen. Hai Bowen. Waidya mana? Terma kian na ku me daruik meveni roge lakshana penum karno anang. Nata me roge daruik itu tienno anang. Mana vidhita api taduragan na puluang wenne. Oh, bahum istuti samira. Deng දරුවෙක් සාමාන්‍යයෙන් සති 6ක් වුණාම අපේ මූණ බල්ල හිනා වෙනවා. එතකොට අවුරුද්දක් වෙනකොට තනි වචන කතා කරනවා. ඒගොල්ලෝ අවුරුද්දකින් පස්සේ අපිත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න හරිම ආසයි. හැබැයි කවුරු හරි දරුවෙක් එහෙම අනිත් අයත් එක්ක සම්බන්ධ වෙන්න, හැඟීම් වලින් කනෙක්ට් වෙන්න කැමති නැත්තම්, එයා අපේ දිහා මූණ දිහා බලන්නේ නැත්තම් එයාට මේ ඔටිසම් තත්ත්වයේ තියනවා වෙන්න පුළුවන්. ඔටිසම් තත්ත්වයේ තියෙනකොට මූලික වශයෙන් රෝග ලක්ෂණ කාණ්ඩ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සමාජ සංනිවේදනයේ තියෙන දුර්වලතා. උදාහරණයක් හැටියට අම්මා එයාව හිනාගස්සන්න පුංචි විහිළුවක් කරලා එයාත් එක්ක හිනා වෙනකොට එයා ආපසු හිනා වෙන්නේ නැති වෙන්න පුළුවන්. එයා අපේ මූණ දිහා බලලා ඇස් දෙකත් එක්ක කනෙක්ට් වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි එයා ටිකක් ලොකු වුණාම පන්ති ඉන්න යාළුවෙක් එක්ක අලුත් මිතුදමක් පටන් ගන්න අමාරු වෙන්නත් පුළුවන්. අනිත් රෝග ලක්ෂණ කාණ්ඩය තමයි සීමිත පුනරාවර්තී ක්‍රියා කියලා අපි කියන්නේ එකම දේ නැවත නැවත කරන එක. උදාහරණයක් හැටියට සෙල්ලම් කාර් එකක් ගත්තොත් සෙල්ලම් කාර් එකක් විදිහට සෙල්ලම් කරන්නේ නැතුව ඒකේ මේ රෝදේ කරකන හැටි දිහා බලාගෙන ඉන්න කැමැති. සමහරක් වෙලාවට කිසිම හේතුවක් නැතුව සෙල්ලම් බඩු පෝලිං ගන්න කැමති. ඒ වගේම තමයි ඒගොල්ලෝ සමහර කට්ටිය ලොකු සද්ද වලට බයයි. සමහර කට්ටිය අසාමාන්‍ය සංවේදන වලට කැමති. සමහරක් වෙලාවට පෙර පාසලේ ගුරුතුමිය කියනවා මෙයා පන්තියේ තියාගන්න හරි අමාරුයි. එයා එළියට දුවලා ගිහිල්ලා වැලි අත ගන්න නැත්තම් කෝටු කැල්ල කතේ තියාගෙන කරකවන්න කැමති කියලා. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනකොට අපිට ඔටිසම් තත්ත්වයේද කියලා බලන්න පුළුවන්. දැන් මේවා ඔබ මේ මෙහෙම කරන දරුවෙක් ඉන්නා නම් ඔටිසම් කියලාම හිතන්න එපා. සාමාන්‍යයෙන් දරුවෝ වැලි වලට ගිහිල්ලා වැලි ගුඩේ සෙල්ලම් කරන්න ආසයි. අර කාර් එකක් ගත්තාම පෝලිමක් හදලා සෙල්ලම් බඩුව එහෙම තියාගන්න ඒ කාර් එකේ කෑලි ගලවන්න සෙල්ලම් කාර් එක එහෙම කරන්න ආසයි. එහෙම ඔබ බය වෙන්න එපා මේ ඔටිසම් කියලා. පොඩි කාලෙම අඳුර ගන්න පුළුවන් ද වෛද්‍යමනේ ඔටිසම් රෝගේ නැත්නම් ඊට පස්සේ ලොකු වෙලා සාමාන්‍යයෙන් අඳුර ගන්න අවස්ථා තියෙනවද? නව යෝන් වේ ලක්ෂණ මොනවාද? ඔව් එතකොට දැන් සාමාන්‍යයෙන් අවුරුද්දෙන් පස්සේ මේක අඳුන ගන්න පුළුවන්. දැන් වැදගත්ම දේ තමයි දැන් අපිට හිතෙනවා දරුවට ඔටිසම් තියෙනවද කියලා. ඔය පස්සේ පෙන්නනවා කියලා කල්දදා හිටියොත් එහෙම අපිට ප්‍රතිකාර වලින් සුව කරන්න පුළුවන් ප්‍රමාණය සීමා සහිතයි. හරිම සරලව කියනවා නම් එයාව අවුරුද්දෙදි හොයාගත්තොත් අපිට සමාජලට එයා විශ්වවිද්‍යාල උපාධියක් දක්වා අරගෙන යන්න පුළුවන්. එයා අවුරුදු 3ේදී අඳුරගත්තොත් අපිට ඇති කරන්න පුළුවන් ක්‍රියාකාරීත්වයේ වෙනස අවමයි. ඒකට හේතුව තමයි අවුරුදු 0.5ක් අතර තමයි මේ මොලේ වෙනස් කළ හැකි ගුණය තියෙන්නේ. අපි කියනවා නියුරෝප්ලාස්ටික් ගුණය කියන එක. ඊට පස්සේ මොලේ නිකන් වෙනස් කරන්න අමාරුයි. හරියට මැටි ගුලියකින් කලයක් හදනවට වුණාට
ගල්ගෙඩියකින් කලයක් හදන්න දෑනි අන්න ඒ වගේ. එතන නවයෝන් වේදී ගොඩක් වෙලාවට මේ ඔටිසම් දරුවෝ අපි ගාවට එන්නේ ඒගොල්ලෝ මේ වීඩියෝ ක්‍රීඩා වලට අබ්බැහි වෙන්න අවස්ථාව වැඩි. මොකද සැබෑ ජීවිතේ යාළුවොත් එක්ක සමාජ සංවේදනය කරන්න හැඟීම් වලින් කනෙක්ට් වෙන්න ටිකක් අමාරුයි. මොකද ඒගොල්ලන්ට මේ සහකම්පනේ අනිත් අයගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව ටිකක් අඩුයි. දැන් උදාහරණයකට හිතන්නකෝ අපි වැඩට ගිහිල්ලා ඇවිල්ලා අපි ගෙදර ඉන්න නෝනන්ට කියනවනේ හරි ට්‍රැෆික් අද කියලා. ඒතර එහෙම කියන්නේ මොකද අපි දන්නවා එහෙම කිව්වහම අර අපේ ස්ට්‍රෙස් එක යාට තේරලා එයා ඒකට අදාළ ප්‍රතිචාරයක් දක්වනවා කියලා. හැබැයි අපිට අනිත් අයගේ හැඟීම් සිතුවිලි තේරුම් ගන්න බැයි නම් අපි ඒ වගේ අනිත් අයත් එක්ක කනෙක්ට් වෙන ගතිය අඩුයි. එහෙම කනෙක්ට් වෙන්න බැරි වුණහම ඒගොල්ලෝ වර්චුවල් වර්ල්ඩ් එකේ, ඒ කියන්නේ වීඩියෝ ක්‍රීඩා වලට හැබැයි වෙන්න chance එක වැඩි. ඒ වගේම තමයි ඒගොල්ලන්ට මේ ගුරුතුමිය කියන උපදේශ වල වචන වලට එහා ගිය තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ලක්ෂණ වලින් නවයෝන් වේදී අපිට අඳුර ගන්න පුළුවන් ඒක. හොඳයි අපි මේ කතා කරන්නේ මිවුරු චන්ද්‍රදාස වෛද්‍යතුමා එක්ක. වෛද්‍යතුමනේ ඇයි මේ ඔටිසම් ඇති වෙන්නේ? ඕ ඒක හොඳ ප්‍රශ්නයක් සමීර. ඒකට හේතුව තමයි දැන් අපේ ජානමය කේතය අපේ DNA කේතය ගත්තහම ඒකේ තියෙනවා එක් ජාන. දැන් උදාහරණයක් ඇරෙට ඔබතුමා අහලා ඇති මේ හිමෝෆීලියාව කියන රෝග තත්ත්වය. ඒ කියන්නේ තුවාලයක් වුණාම නොනවත්වා ලේ ගලන රෝග තත්ත්වය. ඒක ඇති වෙන්නේ එක ජානයක තියෙන වෙනස්කමක් හින්දා. හැබැයි ඕටිසම් ඇති වෙන්නේ එක ජානයක වෙනස්කමක් හින්දා නෙමෙයි, මේ ජාන කේතය පුරා පැතිරී ගිය වෙනස්කම් ලක්ෂ ගානක් දහස් ගානකක එකතුවෙන් තමයි මේක ඇති වෙන්නේ. ඒතර එහෙම කිව්වහම අම්මටයි තාත්තටයි තියෙන්න ඕනේ ඕටිසම් දරුවට ඇති වෙන්නේ. එතකොට අපේ પરම්පරාවෙන් අපිට එන ජාන වලින් තමයි මේක ඇති වෙන්නේ. හැබැයි එක ජානයකින් නෙමෙයි. ගොඩක් වෙලාවට අම්මලා තාත්තලා අහනවා ડોක්ටර් කියන්නේ අපිටත් තියෙනවද? අපිද මේ වැරද්ද කරේ? එතකොට එහෙම එකක් නැහැ. ජානවලින් ඇති වුණත් ඒක තනි ජානයකින් ඇති වෙන එකක් නෙමෙයි. ඒ ජානවල වෙනස්කම හින්දා ඇති වෙන තත්ත්වයක් තමයි මේ තත්ත්වය. හරි. දැන් වෛද්‍යතුමනි තාමත් වැදගත් දරුවෝ සම්බන්ධයෙන් කතා කරද්දී මේ පිළිබඳව දෙමාපියෝ දැනගෙන ඉන්න එක මේ ඔටිසම් රෝගය සම්බන්ධයෙන් දැන් ඉස්සරවගෙන මේ තාක්ෂණයේ දිනුනේ දැන් ඉස්සරනම් දරුවෙක් හම්බෙන්න ඉන්නකොට දරුවගේ චලනයන් එක්ක කුසේ ඉන්නකොට චලනයන් එක්ක ඒ වගේම මවගේ හැසිරීම එක්ක වෛද්‍යවරයා සමහරට කියනවා මෙන්න මේ රෝග වලට සමහරට මේ දරුවා තියෙන්න පුළුවන් කියන කාරණා. හැබැයි දැන් තාක්ෂණයේ දිනුනේ 4D ස්කෑන් තියෙනවා, විවිධ ස්කෑන් තියෙනවා. මේ ස්කෑන් වලින් මේ තත්ත්වයන් අඳුර ගන්න බැරිද? සහ ඔටිසම් තියෙනවා නම් මොකක්ද ඊළඟට කරන්න ඕනේ? සැකයක් තියෙනවා නම්. හොඳ ප්‍රශ්නයක් සමීර. ඇත්තටම දැන් ඔටිසම් කියන එක මනෝවිද්‍යාත්මක තත්ත්වයක් හින්දා අපිට ශාරීරිකව කරන ස්කෑන් එකකින් ලේ පරීක්ෂණයකින් මේක අඳුර ගන්න අමාරුයි. ඒක අඳුරගන්නේ අපි සායනික ලක්ෂණ වලින් ළමෙක් එක්කගෙන ආපුවම එයත් එක්ක සෙල්ලම් කරලා කතා කරලා දෙමව්පියන්ගේ විස්තර වලින් තමයි අපි මේක අඳුරගන්නේ. එතකොට ඔබේ දරුවට අපි මේ කියනවා රෙඩ් ෆ්ලැග් සයින්ස් කියලා. රතු කොඩි සලකුණු කියලා කියන්නේ මෙන්න මේ ටික තියෙනවා නම් අනිවාර්යෙන්ම යාව සෞඛ්‍ය නිලධාරියෙකුට පෙන්වන්න ඕනේ. එකක් තමයි මාස 14 වෙනකොට තනි වචන කතා කරන්නේ නැත්තම්. මාස 16ක් වෙනකොට එයා අපි ඇඟිල්ලෙන් පෙන්වන වැදගත් දෙයක් දිහා හැරිලා බලන්නේ නැත්තම්. ඒ වගේම තමයි එයා සාමාන්‍ය විදිහට කතා කරන්නේ නැතුව කතාවේ ලොකු ප්‍රමාදයක් තියෙනවා. අපි දන්නවා අවුරුද්දක් වෙනකොට තනි වචන කතා කරනවා, අවුරුදු දෙකක් වෙනකොට වචන දෙකක් එකතු කරලා වාක්‍ය කියනවා. මේකෙත් ලොකු පරක්කුවක් තියෙනවා නම් මෙන්න මේ වගේ රතු සලකුණු තියෙනවා නම් එයාව වෛද්‍යවරයෙකුට පෙන්වන එක හොඳයි. එතකොට කාටද මේක ගිහිල්ලා කියන්න පුළුවන්? ඔබට කියන්න පුළුවන් පෞල් සෞඛ්‍ය නිලධාරිනියට, අපේ PHMS ට කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ ළඟම ඉන්න රජයේ රෝහලේ වෛද්‍යවරයාට කියන්න පුළුවන්. එතකොට ඒ වෛද්‍යවරයා බලලා ඔබේ දරුවව ළමා සහ යෝන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ විශේෂ පුහුණුවලත් ළමා රෝග විශේෂඥයෙකුට යොමු කරන්න පුළුවන්. එතකොට ඊට අවශ්‍ය ප්‍රතිකාර පටන් ගන්න පුළුවන්. දැන් මේ තමයි මේ ඔබට කරන්න පුළුවන් දේවල් ටික. ඉතින් අවුරුද්දෙන් සාමාන්‍යයෙන් තනි වචන කතා කරනෝනේ අර අවුරුද්දට කලින් මාස 6න් වගේ තාතාතා කියලා කියනවා. ඒ වචනයක් නෙමෙයි, ඒක ඒගොල්ලන්ගේ භාෂාව පොඩි අයගේ. ඒක වචනයක් වෙන්නේ අවුරුද්දෙන් පස්සේ තමයි තනි වචන කතා කරන්නේ. අවුරුද්දකින් ඊට පස්සේ වචන දෙකේ මේ භාෂාව ඔහොහෝ ඇයි මේ පුංචි කාලෙම තෝරගන්නවා, පුරුදු වෙනවා. ඉතින් එහෙම නැත්තම් තමයි යම් සැකයක් තියෙනවා නම් ඔබ අර PHI MOH එකේ මිස්ටර් ගිහිල්ලා කියන්න ඕනේ. පෞල් සෞඛ්‍ය නිලධාරිනියට සඳහන් කරන්න ඕනේ. වෛද්‍යතුමා මට කියන්න, දැන්
මෙහෙම මේ ඉන්නවනම් දරුවෙක් මේ දරුවන්ව යවන්න පුළුවන් පාසල මොකද්ද? ඕ මේක ගොඩක් දෙමව්පියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි. ඒගොල්ලෝ ඇවිල්ලා අහනවා දැන් ડોක්ටර් මේ බබාව විශේෂ පාසලකට විශේෂ යුනිට් එකකට දාන්න ඕනේද කියන එක. එතකොට දැන් අපිට ඕටිසම් දරුවෙක්ගේ තියෙන ඌනතාවය එයා අනිත් එක්ක කනෙක්ට් වෙන්නේ නැති එක, අනිත් එක්කෙනත් එක්ක යාළු වෙන්නේ නැති එක, අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න නැති ගතියනේ. එයාව විශේෂ පන්තියකට දැම්මහම එතන ඉන්න දරුවන්ගෙන් මේ සමාජ සංනිවේදනය ඉගෙන ගන්න ටිකක් අමාරුයි. ඒක ඉගෙන ගන්න පුළුවන් සාමාන්‍ය විදියට සෙල්ලම් කරන, හිනාවන, විහිළු කරන ළමයින්ගෙන් තමයි ඒක ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඕටිසම් දරුවෙකුට හොඳම තැන සාමාන්‍ය පාසලේ, සාමාන්‍ය පන්තියේ, සාමාන්‍ය ගුරුතුමිය එක්ක. නමුත් අපි දන්නවා ඕටිසම් තියෙන දරුවන්ගෙන් 50%කට ඕටිසම් තත්ත්වයට අමතරව බුද්ධි කුසලතාවල ඌනතා තත්ත්වයකුත් තියෙනවා. ඕටිසම් තිබුණට බුද්ධි ඌනතාවයකුත් තිබුණොත් සමහරක් විට සාමාන්‍ය පාසලට ඇතුළත් කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ප්‍රතිපත්තියක් හැටියට අපි හැම වෙලේම උත්සාහ කරන්නේ ඒගොල්ලන්ව සාමාන්‍ය පන්තියට දාන්න, ඊට පස්සේ එන ගැටළු වලට මුහුණ දෙන්න බැරිම වුණොත් තමයි අපි විශේෂ පන්තියකට ඇතුළත් කරන්නේ. ඒකෙන් හින්දා සාමාන්‍ය පාසලට තමයි ඇතුළත් කරන්න ඕනේ. වෛද්‍යවට කෙටි පිළිතුරක් ලබා දෙන්න කාලය අවසන් හින්දා මේ සඳහා ප්‍රතිකාර තියෙනව සාර්ථකයිද? ගොඩක් සාර්ථකයි. මේ සඳහා අපි කරන්නේ චර්යාත්මක ප්‍රතිකාර, බිහේවියල් තෙරපි. ඒක අපි දෙමව්පියන්ට ගෙදරදී කරන හැටි කියලා දෙනවා. දෙමව්පියෝ මේක අවබෝධ කරගෙන හරියට කරොත් සෑහෙන සාර්ථක ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි, බොහොම ස්තුතියි. අපි ළමා හා නව යෝන් විය පිළිබඳව මා විශේෂඥ මනෝවෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් සමග කතා කරේ. මිගුරු චන්ද්‍රදාස වෛද්‍යතුමා උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ තුමා සේවය කරන්නේ. ඉතින් තාමත් වටිනා වැදගත් කාරණා ගණනාවක් ඔබ දෙමව්පියන් විදිහට දැනගන්න ඇති කියලා විශ්වාස කරනවා. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් 011 7490 03 011 7490 03 දුරකථන අංකයට කතා කරලා වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් කියන කාරණය මතක් කරන ගමන් අපි අදට සමු ගන්නවා. ඔබට නිරෝගී වාසනාවන්ත ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අයබෝන්.